අපේ රටේ අවුරුදු දෙකකට කලින් අපි ආපස්සට හැරිලා බැලුවොත් විශාල ආර්ථික අර්බුදයක් තිබුණා. අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ, සේවා සහ භාණ්ඩ මහ ජනතාවට ලබා ගන්න බැරි තත්ත්වයක් තිබුණා. දැන් කොහොම හරි වර්තමානයේ වන විට ඔබ කොහොමද දකින්නේ අපේ රටේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය? ඔවෙනක අපි ආර්ථිකය බැලුවොත් එහෙම බලන්න පුළුවන්, ඒ කියන්නේ කොතෙන්ට සාපේක්ෂවද කියන එක ගත්තොත් එහෙම අපි දැන් 2018ට වගේ සාපේක්ෂව ගත්තොත් අපි තාම ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. 2018 يعني පාස්කු ප්‍රහාරයට කලින් හිටපු මට්ටමට වඩා පිටිපස්සෙන් අපි තාම ඉන්නේ. නමුත් 2022ට සාපේක්ෂව ගත්තොත් එහෙම අපි යම්කිසි ආර්ථිකයේ ස්ථාවරභාවයක් අත්පත් කරගෙන තියෙනවා. ඒක මම කියන කතාවක් නෙවෙයි. ඒක ලෝකයේ ඕනම ඉන්ඩිකේටර් එකක් ගත්තොත් එහෙම නැත්නම් ආර්ථිකය පිළිබඳව මනින ඕන දර්ශකයක් ගත්තොත් ඒක තමයි සාමාන්‍යයෙන් පෙන්නුම් කරන දේ. අපේ විශේෂයෙන්ම ඔය ආර්ථිකය බලද්දී මූලික වශයෙන් බලන ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවානේ. ඒ කියන්නේ අපේ විදේශ විනිමය අනුපාතිකය යම්කිසි ප්‍රමාණයකට ස්ථාවර වෙලා තියෙනවා. ඒකට ඒ කියන්නේ ස්ථාවර වෙන්නේ ඒකට බලපාන වෙනත් හේතු ගොඩක් එක්ක. සංචාරක කර්මාන්තය නැවත වරක් පිපිදිලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට තව අමතක කරන දෙයක් තමයි දේශගුණයත් අපිට සෑහෙන්න අපේ පැත්තට තමයි මේ කාලවකවානුවේදී හිටියේ. මොකද අපි ඇත්තටම මේ මහ බැංකුවත් මොනිටර් කරනවා ලංකාවේ විදුලි බල නිෂ්පාදනයට අපි කියන පුනර්ජනනීය සහ ඛනිජ තෙල් වලින් කොච්චර මේ විදියටද මේක ජනනය වෙන්නේ කියලා. එතකොට අපේ පහුගිය කාලෙම පුනර්ජනනීය බල ශක්තිය හරහා නැත්නම් පුනර්ජනනීය කියලා කියන්නේ ජලවිදුලිය හරහා නිෂ්පාදනය කරපු විදුලි ප්‍රමාණය ඉතාමත්ම වැඩි අපේ සමස්ත ධාරිතාවට එකතු වෙච්ච. ඉතින් ඒක නිසා අපේ අර ඩොලර් අවශ්‍යතාවය යම්කිසි ප්‍රමාණයකට කලමනාකරණය කරගන්න පුළුවන් වුණා. ඒ වගේම විදේශ ප්‍රේෂණ ගත්තොත් එහෙම ප්‍රේෂණත් සැලකිය යුතු ප්‍රමාණයක් පහුගිය මාස ටිකේම අපිට ලැබුණා. ඉතින් ඒ හේතු නිසා ඇත්තටම ආර්ථිකයේ අපි කියන්නේ විදේශ විනිමය පැත්තෙන් ගත්තොත් යම්කිසි ස්ථාවරභාවයක් තියෙනවා. ඒ වගේම අපේ බදු සෑහෙන ප්‍රමාණයක් ඉහළ දැම්මා. ඒක නිසා රජයේ ආදායම සැලකිය යුතු ලෙස වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ බදු ආදායම වැඩි වෙච්ච නිසා දළ වශයෙන් මම හිතන්නේ මේ පළවෙනි මාස 6 මේ අවුරුද්දේ කලින් මාස 6ට වඩා 40%කට වඩා වැඩි ප්‍රමාණයක් ආදායම වැඩි වුණා. සමස්තයක් විදිහට 2023 අවුරුද්ද ගත්තොත් එහෙම 2022කට සාපේක්ෂව සෑහෙන ප්‍රමාණයකින් මට ප්‍රතිශතය හරියට මතක නැහැ දළ වශයෙන් මම හිතන්නේ 60%කට 70%කට වඩා බදු ආදායම වැඩි වුණා. ඉතින් ඒක නිසා අපිට යම්කිසි තිබ්බට වඩා ඒ කියන්නේ රජයට ණය ගන්න තියෙන අවශ්‍යතාවය ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ ණය ගෙවීම තාම අපි සිදු කරන්නේත් නැහැ. අපි දැන් මේ ඉන්නේ බොහොම අපි කියනවා తాවකාලික පොඩි කෝච්චි පෙට්ටියක වගේ එකක ඉන්නේ. එළියෙන් තියෙන බාධක අඩුයි. අපි ණය ගෙවීම එහෙම මේ දවස්වල කරන්නේ නැහැ. ඒ නිසා ඒක ඒ යන මුදලත් යම්කිසි ඉතුරුවක් තියෙනවා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීම වලත් අපි සැලකිය යුතු සාධනීය මට්ටමකට ඇවිල්ලා තියෙනවා. හැබැයි තාම මේ එකක්වත් අර ටිකක් සාමාන්‍ය වාසියකට දෙන්නම් කාසි මට්ටමේ තමයි තියෙන්නේ. තාම ඔක්කොම හරියටම ඉවර කරගෙන නැහැ. මේ කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සෑහෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හැබැයි තාම මේක සම්පූර්ණයෙන් ඉවර කරන්නේ නැහැ. ඉතින් ඔය වාතාවරණය තමයි තියෙන්නේ 2022ට සාපේක්ෂව දැන් තියෙන තත්ත්වය හොඳයි.